මමම හෙව්වා මට ගොඩ යන්න තියෙන මග මොකද්ද කියලා. කවුද කිව්වේ කුරියාවට යන්න වල්ලේ වැඩේ ගොඩ කියලා? මගේ හිනවලට මම අවුරුදු 50 දී 60 දී ගිහින් වැඩක් නැහැ. හැබැයි එක්සෑම් එකේ ලකුණු 200. කොහොමද ගත්තේ ලකුණු 200? ඇත්තට මම ජොබ් එකක් කරන ගමන් මට එහෙම පාඩම් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද්ද කරපු ගැපවීම? ප්‍රශ්න 2000 පොත 30 40 වතාවක් කරා. සර් මොනවා කළත් ඔයාට මේ ගේම ගහන්න තියෙන්නේ. එක වචනේ 100000 වාරේ පාඩම් කරලා ඇති. එහෙම කෙනෙකුට අල්ල ගන්න පුළුවන්. පාරේ යනකොට ෆාමසියක් දැක්කම මේ මොකද්ද? කලර් ලයිට් එක දැක්කම මේ මොකද්ද? වාහනයක් ගහගන්නවා අගේ නම් මුලට මොනංශයේ විභාග ලිව්වේ දැනට තිමෙන්දි බදාමනණේක ඉඳලා කරලා තියෙන්නේ දැන් ඇඩ්මිෂන් එක ඇවිල්ලා හෙට විභාගය කියලා කිව්වට පස්සේ ඔබේ සූදානම ඔබ කොහොමද කරගත්තේ ඕ ලෙවල් කරා ඒ ලෙවල් කරා ඒ කිසි දෙයකට වඩා මම මේකට පුදුම විදියට කැපුණා කොහොමද රස්සාව කරනකොට බෙදාගත්තේ කියලා මුලින්ම ගියේ ලකුණු 200ක් ගන්න නෙමෙයි ඇත්තටම මම ගියේ කොහොම හරි එල්ලිලේ හරි යනවා කියන මට්ටමේ තමයි හිටියේ කමෙන්ට් දාලා දෙනවා අර ගැහුන්නේ නැහැ මේක ගැහුන්නේ නැහැ ඒකට කාලේ මන්දී අර කියවගෙන එනකොට මට උත්තර හතර බලන්න ඕනේ මෙතෙන්ට එන්න ඕන මොකද්ද කියන එක කෙලිම ඔළුවට එනවා කියන්නේ ඔබ කරේ ප්‍රශ්න 2000 පුත අනිවාර්යයෙන්ම කළා. ව්‍යාකරණයක් මොකක් හරි ෆෝන් එකේ දාගන්නවා. එදා දවසටම සමහර විට බලන්නේ ඒක විතරයි. අර දැන් පෙහෙලිකා ප්‍රශ්න එහෙම එනවනේ. මෙසරේ වැඩි දෙවිලා තිබ්බා. ඒ දුන කරන්න කොරියාවට ගිහිල්ලා උපරිම කැපවීමෙන් වැඩ කරනවා. දැන් ඔබේ අවසාන අරමුණු මොකද්ද? මගේ හීන ටිකක් තියෙනවා. The bullet. කොරියාවට යනවා නම් භාෂාවට ආයුතු හරිම තැන පුරා වසර 20ක අකණ්ඩ ජාතික මෙහෙවර මහරගම සෙජොන් ඇකඩමී ප්‍රවීණ දේශක සම්පත් එදිරිවීර නව පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනේ හැමෝම අමාරුයි කියන ගණිතය ලේසිම විදිහට ඉගෙන ගමු සමන්තිකා ටීචර් සියලුම ශ්‍රේණි සඳහා ඔන්ලයින් ක්ලාස් 0715247113 The Bullet ඉලක්කයටම ද බුලට් එකේ නබඩ අපි අද සුවිශේෂ වීඩියෝ එකක් කරන් යනවා. අද අපි මේ ගාල්ලඩාවේ SNS කොරියන් රෙස්ටුරන්ට් එකට කොරියාවේ යන්න සූදානමින් ඉන්න අපේ රටේ තරුණයෙක් හොයාගෙන මේසර එක්සෑම් එකෙන් ලකුණු 200 200ම අරගෙන කොරියාවට යන්න සැදී පැහැදිලා ඉන්නවා. ලකුණු 200 200ම ගත්තේ කොහොමද? පාඩම් කරේ කොහොමද? මොනවද පාවිච්චි කරු උපක්‍රම? කවුද මඟ පෙන්නුවේ? සහ අනෙක් පැත්තෙන් ඇත්තටමයි කොරියාවට යන්න හිතුවේ. අපි කතා කරමු. අයබෝන් आर्थिक मौलिकम हेतु इट पे मेहे रसाकर मगे हीन वलटे अन्न මට ඇත්තටම සපෝට් එක මදි වුණා. ඊට පස්සේ මම බැලුවා මට මේක කරගන්න පුළුවන් මගේ කියන්නේ අවුරුදු 26ක් වෙනවා දැන්. එතකොට මගේ හීනවලට මම අවුරුදු 50 දී 60 දී ගිහින් වැඩක් නැහැ. මම යනවා නම් අවුරුදු 30ට මෙහා අනිවාර්යෙන් යන්න ඕන. එතකොට ඒක කරන්න නම් මට තියෙන මම දැකපු විදියට ලේසිම සහ හොඳම ක්‍රමය තමයි කොරියාවට යන්නේ. කවුද කිව්වේ කොරියාවට යන්න වල්ලේ වැඩේ ගොඩ කියලා? ඇත්තටම කවුරුවත් කිව්වේ නැහැ මුලින්. මමම හෙව්වා මට ගොඩ යන්න තියෙන මග මොකද්ද කියලා. මොකද එදිනෙදා මෙහෙ ජීවිතෙත් ගොඩක් ඒ කියන්නේ උනන්දුනා ගොඩ යන්න. හැබැයි වාතාවරණය තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් මමම හොයලා පස්සේ මට අපේ සර්ගේ ක්ලාස් එක අහම්බෙන් තමයි මේ උනේ. ඒ කියන්නේ අපේ මම වැඩ කරන තැන ළඟම තමයි තියෙන්නේ. අහම්බෙන් මට එතන ට ගියා. ගිහිල්ලා ඉතින් කොහොම හරි අන්තිමට මුලින්ම ගියේ ලකුණු 200ක් ගන්න නෙමෙයි ඇත්තටම. මම ගියේ කොහොම හරි පාස් එක දාගෙන කොරියාවට යන්න එල්ලිලේ හරි යනවා කියන මට්ටමේ තමයි හිටියේ. හැබැයි එක්සෑම් එකේ ලකුණු 200 200. ලකුණු 200 200ම ගත්තා නේ? ඔව්. කොහොමද ගත්තේ ලකුණු 200 200? එක තමයි කැපවීම. ඕ ලෙවල් කරා ඒ ලෙවල් කරා ඒ කිසි දෙයකට වඩා මම මේකට පුදුම විදියට කැපුණා. මොකද මම දැනගෙන හිටියා මේක තමයි මගේ ජීවිතේ අන්තිමම තැන. يعني වෙනස් කරන ටර්නින් පොයින්ට් එක. ටර්නින් පොයින්ට් එක මේක තමයි. මෙතනින් එහාට ආපහු මට කාලයක් නැහැ. එහෙම හිතලා අන්තිමම චාන්ස් එක කියලා හිතලා තමයි මේකට ඉතින් ෆුල්ම මගේ උපරිම කැපවීම. මොකද්ද කරපු කැපවීම? කැපවීම කියන්නේ මෙහෙමයි. අමුතුවෙන් මට හිතන්න දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම අපේ සර් කරන්න ඕන දේවල් සියල්ලම ඒ විදිහටම කිව්වා.
එතකොට මට තිබුණේ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න විතරයි. ඇත්තරම මට නිවැරදි සහ එකම හරිම මඟ පෙන්වීම ලැබුණේ අපේ සර්ගේ. සර් මොනවද කිව්වේ ලකුණු 200න් 200ම ගන්න පුතේ මෙන්න මේවා කරන්න කියලා මොනවද කිව්වේ? සර් මුලින්ම එහෙමයි. අපිට සාමාන්‍ය විදියට ඉගෙනනවා. උගන්නලා එතකොට අපිට දැන් උගන්නන දේවල් තේරෙන විදියක් තියෙනවා. හැමෝටම එකම විදියට තේරෙන්නේ නැහනේ. හැබැයි සර් ඔක්කොටම ගණන එක විදියට ඊට පස්සේ ඒ සර් කියලා දෙන පොඩි ට්‍රික්ස් ඒ දේවල් වලින් තමයි අතරම මේක අල්ලගත්තේ. මොනවද ඒ ට්‍රික්ස්? ට්‍රික්ස් කියන්නේ මෙහෙමයි. සර් අපිට මුකුත්ම කිව්වේ නැහැ. එකම දෙයයි කිව්වේ සර් පාඩම් ටික ඔක්කොම ටික කවර් කරලා දෙනවා. ව්‍යාකරණ ඔක්කොම කවර් කරලා දෙනවා. ප්‍රශ්න 2000 පොත් ටික කවර් කරලා දෙනවා. ඒ ටික පුළුවන් තරම් වතාවක් කරන්න. ඒ ටික කරලා විභාගයට යන්න බයක් තියාගන්න කිසිම දෙයක් නැහැ කියලා. මං කරේ ඒ ටිකම. සර් උගන්වපු දේවල් ටික ඒ විදිහටම පාඩම් කරා. ප්‍රශ්න 2000 පොත මං හිතන්නේ 30-40 වතාවක් කරා. ඊට පස්සේ අපේ අච්චු පොත් දෙක ඒත් ගණන් කරන්න බැරි ප්‍රමාණයක් ඒවා ඔක්කොම පාඩම් කරා. සර් මොනවා කළත් ඔයාටනේ ගේම ගහන්න තියෙන්නේ. ජවාබ් මතක තියාගන්න ඕනේ. සර් කියනවා මේ මෙහෙ මෙහෙ පුතේ කරන්න කියලා. හරි දැන්. ඔබ එහෙම කළාද? මොකද්ද ඒකට පාවිච්චි කරපු ඔබේ උපක්‍රම? ඒ කියන්නේ මෙහෙම. ඒක අපිට අර සර් කියලා දෙන විදිය තියෙනවනේ. ඒ කියන්නේ සර් කියලා දෙන විදියට අර ඒක අමතක නොවන විදියට ඔළුවට වදිනවා. කියන්නේ සර් ඒක කියලා දෙන ප්‍රැක්ටිකලි. නිකන් තියරියක් විදියටම නෙමෙයි. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේදී මේක කොහොමද යන්නේ කියන එකෙන් තමයි කියලා දෙන්නේ. එතකොට අපි අර අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඇත්තට මම ජොබ් එකක් කරන ගමන් මට එහෙම පාඩම් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම ওই බයික් එකේ යන එන ගමන් ඉන්න ගමන් එකක් මොකක් හරි එක ව්‍යාකරණයක් කියන්නකො ව්‍යාකරණයක් මොකක් හරි ෆෝන් එකේ දාගන්නවා. එදා දවසටම සමහර විට බලන්නේ ඒක විතරයි. ඒකෙන් උදාහරණ ටික ඒ විදිහට තමයි ඉතින් පාඩම් කරගත්තේ. සර් සාමාන්‍යයෙන් ඔකේ වචනක් තියෙනවනේ පාඩම් කරගන්න. සහ සමහරලාට එහෙ ගිහිල්ලා ස්පෝගන් ටික හදාගන්නත් උන්නේ. ඒක තමන් ගොඩනගාගත්තේ කොහොමද ඒක? ඒක පුළුවන් තරම් පාඩම් කරපු එක තමයි මම කරේ. ඒ කියන්නේ එක වචනේ 10000 වාරේ පාඩම් කරලා තිබි. ඒ කියන්නේ ඉඩ ලැබෙන්නේ කොයි වෙලාවද? ඒ හැම වෙලාවකම ගත්ත ෆෝන් එකට තමයි දාගත්තේ. මොකද මගතොටේ ඉන්නකොට වාඩි වුණා නැගිටින්නේ මේ කියන්නේ කෑම කන වෙලාවට පපා හැමදෙස්සෙම වචන 10ක 10 හරි එහෙම තමයි පාඩම් කරගත්තේ. ඒ කියන්නේ ඒක අර අපි පාවිච්චි වෙනවනම් ඒක අමතක වෙන්නේ නැහැ අතට. ඒ කියන්නේ ඔබ එහෙම ෆෝන් එකට දාගෙන ඔබ පාවිච්චි කරා ඒ ටික. ඒ ටික පාවිච්චි කරා. ඒ ටික පාවිච්චි කරා කියන්නේ පාරේ යනකොට ෆාමසියක් දැක්කම මේ මොකද්ද? කලර් ලයිට් එක දැක්කම මේ මොකද්ද? වාහනයක් යනකොට මේ මොකද්ද? පදවන්නේ කවුද? අන්න ඒ වගේ අර එදිනෙදා ජීවිතේට මේක මම බද්ධ කරගත්තා. ඉංග්‍රීසි භාෂාවට වැඩිය ඔබේ අත්දැකීම අනුව කොරියන් භාෂාව ඉගෙන ගන්න එක ලේසිද? ඇත්තටම මට නම් ලේසි. ඉංග්‍රීසි දැන් අවුරුදු 13ක් 30 ඉගෙන ගත්තා. ඇත්තටම තාම කොරියන් විදියට බෑ. ඇත්ත කතාව. කොරියන් හොඳට කතා කරන්න පුළුවන්. කොරියන් ඒ කියන්නේ මම දන්නේ නැති දේවල් තව ගොඩක් තියෙනවා. අර එකම දේ අර ප්‍රශ්න 40ට මම ඔක්කොම දන්නවා. එච්චරයි. එතකොට මම තාම ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම තා ගොඩක් මම ස්කිල් එකට ලේස්ති වෙන්න ඕනේ. ඒවට දැන් මම තාම පාඩම් කරගෙන යන ගමන් ඉන්නේ. ඇත්තටම කොරියන් භාෂා විභාගයෙන් ලකුණු 200න් 200ක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුවද? මුලදී මෙහෙමයි. මුලදී මම කිව්වනේ 200න් 200 ගන්න නෙමෙයි ආවේ. පස්සේ සර් කියලා දෙන දේවල් එක්ක ඊට පස්සේ මම ඒක පාවිච්චි කරනකොට මට තේරෙනවා දැන් මට මේක හොඳට එන්න වදිනවා මේක හොඳට. ඊට පස්සේ සර් අපිට පන්තියේදී මොටිවේට් කරා ලකුණු 200ක් තමයි 190න් උඩ තමයි. ඒකත් එක්කම අර අපි කැපවීම වැඩි වුණා. ඊට පස්සේ පන්තියේ පේපර් ගොඩක් ලිව්වා. ඒ ගොඩක් ලියනකොට මම දැනගත්තා මම අන්තිම පේපරේට ලකුණු 200න් 200 ගත්ත පන්තියේ. මම දැනගත්තා මොකක් හරි කරගන්න පුළුවන් කියලා. විභාගයට යනකනුත් මට විභාගේ පාස් වෙනවා කියන එක ගැන කිසිම බයක් තිබ්බේ නැහැ. එකම එක බය තිබ්බේ සර්ට ලකුණු 200ක් දාලා දෙන එක. ඒක මම ඒ කියන්නේ උදේහව දැකපු හීනයක්. සර්ට කෝල් එකක් අරගෙන මම ලකුණු 200 සර් කියන එක ඒක මම සර්ට කියලා තියෙනවා. ඒක ඇත්තටම දැකපු හීනයක්. ජොබ් එකක් කරන ගමන් කොච්චර කාලයක් භාෂාව ඉගෙන ගත්තද? මාස 10ක්. මාස 10ක් ඉගෙන ගත්තා. ඒක හොඳටම බරදාලා ඉගෙන ගත්තා නේ? හොඳටම බරදාලා ඉගෙන ගත්තා. මුලින් ඉඳන්ම මොකද අකුරු ලියලා ඇති 1000කට වඩා. එක අකුර 1000 වතාවකට වඩා ලියලා ඇති. ඒ කියන්නේ අපේ පන්තියේ ගියපු ක්‍රමවේදෙත් එක්ක තමයි මේක මම මේ තත්ත්වයට ආවේ. නැත්තම් මෙහෙම නෙමෙයි මම ආවේ මෙතෙන්ට. දැන් ඔබෙන් කවුරු හරි ආනවා මේ මල්ලි මමත් මේ සර එක්සෑම් එක ලියන්න ලෑස්ති. මල්ලි සරලව ලකුණු 200ක් ඕනේ නැහැ මට 165ක් ගන්න. ඔබ භාවිතා කරපු උපක්‍රම ටික මට කියහන්කො කියලා කවුරු හරි කිව්වොත්. මොකද්ද කෙටියෙන් කියන්න තියෙන්නේ? අපිට දීලා තියෙනවා සිලබස් එකක්. පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙක පුළුවන් තරම් වතාවක් කරන්න. හැම වචනයක්ම හැම අස්සම් මුල්ලක් නෑරම හොයන්න.
ඒ හැම දෙයකම තේරුම් දැනගන්න ඒක එක වචනේ දැන් සාමාන්‍යයෙන් 10 පාරක් 12 පාරක් ඕක බලනකොට කම්මැලි වෙනවා. ඒ වුණාට කම්මැලි වෙන්න එපා. ඒක පුළුවන් තරම් 20 30 වතාවක් කරන්න අහග යන්නේ නැහැ. මොකද අපි දැන් වචන 99ක් දන්නවනම් එක වචනයක් දන්නේ නැතුව ඒකක් විභාගයට ආවොත් අපේ අර ලකුණු පහක් ඉවරයි කියලින්. ඒක නිසා කිසිම දෙයක් සරලව හිතලා අතාරින්න එපා. හැම දෙයක්ම බරපතල විදියට හිතලා ඒ හැම දෙයක්ම වටිනාකමක් ගැන හිතලා ඒව කොහොම හොඳටම පාඩම් කරගන්න. කියන්නේ ගේමට වැස්සොත් නැවිදින විදිහත් කුරියන් භාෂාවෙන් කියන්නේ කොහොමද? කන විදිය, යන විදිය, බලන විදිය ඔක්කොම Taman කුරියන් භාෂාවෙන් හිතන්න ගත්තොත් අන්න හරි. ඒ කියන්නේ අපි එදිනෙදා අපේ ජීවිතේට මේක බද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ පොඩියම්ම කොරියා ගැන කොච්චර හිතනවද කිව්වා. ඒ කියන්නේ මේක ඇත්තටම මම පන්තිය අපේ ළමයින්ට කිව්වා මේක ඇත්තටම කොරියාව කියන්නේ අපේ මුළු ජීවිතේම ගොඩ දාන තැන. මෙතෙන්ට අත් දෙක එකතු කරලා වැන්දර කවන්නේ නැහැ. මේක අපේ හීන ඔක්කොම සම්පූර්ණ කරන තැන. එතකොට ඒ වෙනුවෙන් අපි කොච්චර කැප වුණත් ඒක ඇති කියන්න බෑ. කොච්චර වුණත් පුළුවන් තරම් කැප වෙන්න ඕන ජීවිතේ තියෙන ඉහළම විදියට මේකට කැප වෙන්න ඕන උපරිම විදියට. එහෙම වුණොතින් ඉතින් කරන්න පුළුවන්. දැන් ඇඩ්මිෂන් එක ඇවිල්ලා හෙට විභාගය කියලා කිව්වට පස්සේ ඔබේ සූදානම ඔබ කොහොමද කරගත්තේ? මුලින්ම බයක් තිබ්බේ නෑ ඇත්තටම විභාගයට යනකොට මම විභාගේ පාස් කියලා මම දන්නවා මොකද ඒ අර කම්පියුටර්ස් එක සර් දීලා තිබුණේ. ගියේ එකම බය තමයි 200න් 200 ගන්න එක. එතකොට එතෙන්ට ගියයින් පස්සේ ඇත්තටම පොඩි චකිතයක් තිබුණා. ඒ වුණාට ඇතුළට ගියයින් පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මොකද සමහරවල් එක්සෑම් එකට ගියපු කට්ටියෝ මට දැකලා තියෙනවා මම කමෙන්ට් දාලා තියෙනවා. මේ අර ගැහුන්නේ නැහැ මේ ගැහුන්නේ නැහැ ඒකට කාලේ මන්දී අරමවා කියලා එහෙම අවස්ථාවක්. එහෙම ඇහෙන්නේ නැහැ කියන එක සමහර විට ඇහෙන දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කිසිම මට නම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතන අපේ ලියපු කිසි කෙනෙකුට එහෙම කිසිම කම්ප්ලේන් එකක් තිබ්බේ නැහැ. හැමදේම හොඳ බොහොම එතන ඉන්න කාර්ය මණ්ඩලය සුවදශීලීව බොහොම ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට හැම විදියකටම සහයෝග දෙනවා. මොකද ඇත්තටම එතෙන්ට අර මං කිව්වේ ඇතුළට යනකොට බය නැති වුණේ එතන අය අපිට ඇත්තටම බොහොම ගොඩක් සහයෝගයෙන් මේ දේවල් අපිට කියලා දෙනවා. එතකොට බය නැති වෙනවා. අර එතන ගිහිල්ලා පොඩ්ඩක් අර ඒ අය හුරු නැතිව එහෙම වුණොතින් තමයි එතන බය වැඩි වෙන්නේ. එහෙම වුන්නේ නැහැ. එකම දේ තමයි දැනුමෙන් සන්නද්ධ වෙලා යන්න ඕන. ඒක තමයි එකම මේක. ඊට පස්සේ ඕන දෙයක් දන්නේ නැති දෙයක් වුණත් අපිට තේරෙන්න ගන්නවා දෙපාරක් විතර ඒක බලනකොට. දැන් අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ස්පෝකන් පැත්ත හදා ගන්න හරි ලියනේම හදා ගන්න හරි කොරියන් භාෂාව ඉගෙන ගන්න මූලිකම තියෙන්නේ හොඩි ඉගෙන ගන්නකින් පටන් ගෙන යන එකද? එහෙම නැත්නම් කතා බහ කරලා හරි අහලා හරි ඒ පැත්තෙන් ඒක හදා ගන්න එක. මුලින්ම හොඩිය පුළුවන් වෙන්න ඕන. හොඩිය අකුරු සියල්ල ස්වර සියල්ල පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ පොඩි සරල වචන වලට යන්න ඕන. ඊට පස්සේ ව්‍යාකරණ එක අර වචනය කොහොමද යෙදෙන්නේ කියන එක අපි ඒක අර අපි දැන් වචනේ ව්‍යාකරණේ වෙනම පාඩම් කරාට වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාකරණේ සහ වචනේ දෙකම එකට. එතකොට අපි දැනගන්න ඕන ඒ දෙකේ එකතුව අපි කොහොමද තේරුම් ගන්නේ කියලා. ඒකට පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න 2000 පොතක් තියෙනවා. ඒ ප්‍රශ්න 2000 පොත පුළුවන් තරම් කරන්න. ඒ කියන්නේ ඔබ කරේ ප්‍රශ්න 2000 පොත අනිවාර්යයෙන්ම කළා. අනිවාර්යයෙන්ම මම ඒක 20 30 වතාවක් කරා. උඩ ඉඳන් යටට, යට ඉඳන් උඩට මකලා හැමදේම පුළුවන් තරම් කරා. පොත්වල පිටු නැහැ. එච්චරට කරා. ඉරිගාලා මකලා පොත්වල පිටු නැහැ. එච්චරට කරා. මොකද කොහෙන් අහයිද දන්නේ නැහනේ. එතකොට අපිට දීලා තියෙන එකම මග පෙන්වීම තමයි අච්චු පොත් දෙකයි ප්‍රශ්න 2000 පොත් දෙකයි. එතකොට අපිට දැන් අර ඕ ලෙවල් ඒ ලෙවල් වගේ නෙමෙයි. මෙතන අපි හොයන්න ඕන දේ පටු. ඒ කියන්නේ ප්‍රේම් එක තියෙනවා. ප්‍රේම් එකක් තියෙනවනේ. ප්‍රේම් එකක් තියෙන හින්දා අපිට අර හරි සරලයි. මොකද කාලසටහනක් හදා ගන්න ඕනේ. පාඩම් කරන්න මම අද පාඩම් කීයක් බලනවද? ඒ පාඩම් කීයක වචන මං අද ලියා ගන්නවද මතක තියා ගන්නවද? ප්‍රශ්න කීයක් කරනවද? ওই විදියට සම්පූර්ණ දවස බෙදා ගන්න ඕන. රස්සාවක් කරන මං ඒක බෙදා ගත්තා නම් අනිත් අයට කිසිම කතාවක් නැහැ බෙදා ගන්න පුළුවන්. කොහොමද රස්සාව කරනකොට බෙදාගත්තේ ඒක? මම උදේ පහට නැගිටලා හත වෙනකම් පාඩම් කරා. ඊට පස්සේ වැඩට ගිහිල්ලා ආපහු සමහර දවස් වලට රෑ වෙනවා සමහර දවස් වල. කොහොම වුණත් මම රෑ එන වෙලාවෙ ඉඳලා පැය 4ක් අනිවාර්යෙන් පාඩම් කරනවා. ඒක 12 එකද අදාළ නැහැ. මම ඒක පාඩම් කරනවා. මොකද මම දවසට බෙන් කරගත්ත මේ ටික කරනවා. එතකොට ඒක මගේ ටාගට් එක. ඒක මම අනිවාර්යෙන් කීය වුණත් කළා තමයි. ඒක කරන්න බැරි වුණොත් කන කෑම හරි නවත්තලා මම ඒක කරනවා. ඒ කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕන. මොකද අනුන්ගේ භාෂාව අපිට සිංහලවත් හරියට බෑ තාම. ඇත්තම කතාව. එතකොට මේක අපිට ප්‍රශ්න 40ක් අහන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න 40 කොහෙන් අහයිද දන්නේ නැහැ. එතකොට අපි හැම අස්තම් මුල්ලක් නෑරම අපිට අහුවෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ.
ඒකට ඉතින් පුළුවන් තරම් මේක පාවිච්චි කරන්න ඕන වචන කීයක් විතර මතක තියාගත්තද වචන කියන්නේ ආමුතු වචන හෙව්වේ නැහැ කොහෙවත් YouTube එකේ Facebook එකේ අර මේ කොහෙම වචන හෙව්වේ නැහැ වෙන කිසිම තැනකින් අහන්නේ නැහැ පොත් දෙකක් තියෙනෝනේ පොත් දෙකෙන් පිට අහන්න බෑ පොත් දෙකේ වචන ටික ඊට පස්සේ ප්‍රශ්න 2000 පොත් ඒ පොත් දෙකේ වචන ටික ඊට එහා මම කිසිම දෙයක් බැලුවේ නැහැ ඒ පොත් හතර ඉතින් අර 10 15 වතාවක් යනකොට එකම වචනේ හුරු වෙනවා එතකොට අර සමහර වෙලාවට ප්‍රශ්න කියනකොට විභාගය හැමුණා මට සමහර ප්‍රශ්න තියෙනවා මං කියාගෙන කියවගෙන එනකොට මට උත්තර හතර බලන්න ඕනේ මෙතෙන්ට එන්න ඕන මොකද්ද කියන එක කෙලින්ම ඔළුවට එනවා ඒ වගේ ඇහෙන වෙලාව විතරයි සමහර අය කියන වෙලාව මදි කියලා ඒ කල්පනා කරන්න වචන දන්නේ නැති එහෙම වුණාම තමයි වෙලාව මදි වෙන්නේ අර ලිස්නින් ටික කොහොමද හදාගත්තේ ලිස්නින් ටික හදාගත්තේ මම බයික් එකේ යන ගමන් වැඩ කරන ගමන් හෑම්ප්‍රී එකක් ගහගෙන තමයි මම එඩිය කරගත්තේ මොකද මම ගොඩක්ම මම සයිට් වලට යන්නේ සයිට් වලට යනකොට හැමදෙස්සෙම බයික් එකේ තමයි ඉන්නේ වෙන වෙලාවක් නැහැ මට පාඩම් කරගන්න. ඒ වෙලාවට මම කරන්නේ හැම්ප්‍රී එක ගහ ගන්නවා. මුලේ ඉඳන් අගට අහනවා. අගේ ඉඳන් මුලට අහනවා. එහෙම තමයි ලිස්නින් ටික කරගත්තේ. සමනේ කොච්චර අවස්ථාවක් ඔබ ඇහුවද ඒ ටික? ලිස්නින් ටික මම අහලා ඇති සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ මම මෙහෙමයි කරන්නේ. උදේට අර මං කියවනේ පහ ඉඳන් හත වෙනකම් පාඩම් කරනවා කියලා. ඒ වෙලාවට පාඩම් දෙකක් තමයි පාඩම් කරගන්නේ. වැඩිය බෑ. වැඩිය කරන්නේ නැහැ මොකද කරගත්තොත් අර ටික හරියට කෙරෙන්නේ නැහැ. එහෙම ලොකුවට අර අපි සීමාවක් දාගන්න ඕනේ. මොකද අපේ මට්ටම අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට පාඩම් දෙකක් අද කරා නම් ඒ පාඩම් දෙකේ ලිස්නින් ට්‍රැක් ටික මං දවසේම අහනවා. ඒ පාඩම් දෙක විතරයි. එතනින් එහාට අරක කොච්චර පුළුවන් වුණත් ඊට එහා යන්නේ නැහැ මම. අර ටික පුළුවන් තරම් කරගන්නවා එච්චරයි. ඊට පස්සේ ඊළඟ දවසේ ඊළඟ ටික. එහෙම අර මුලේ ඉඳන් ප්ලෑන් එකක් තියාගෙන යන්න ඕනේ මේකට. අර දැන් පෙහෙලිකා ප්‍රශ්න එහෙම එනවනේ. ඔව්. මෙසරේ වැඩි දෙවිලා තිබ්බා. ප්‍රේලිකා මට ආව පහක් ප්‍රශ්න. ප්‍රශ්න පහක් ආවා. අනේ මේ සාමාන්‍ය දෙකක් විතර වගේ නේද එනවා කියලා කියන්නේ. නැද්ද? ඒක මෙහෙමයි. ඇත්තරම ගොඩක් කට්ටිය විභාගෙ ලියලා ආවන් පස්සේ අහන්නේ මොනවාද ආවි කියලා. ඇත්තරම මොනවාද ආවි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කොහොමද ඒ එන ඒවට උත්තර දෙන්නේ කියන්නේ. මට ප්‍රශ්න පහක් ආවට ප්‍රස්තාර වලින් වෙන කෙනෙක්ට ඕක එන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕන ප්‍රස්තාර ප්‍රශ්නයක් මොකක් ආවත් අපිට ප්‍රස්තාර ප්‍රශ්නයක් වුණත් ඒකේ තියෙනෝනේ ෆෝමැට් එකක් තියෙනෝනේ ඒක අල්ලගන්න පුළුවන් ඒක අල්ලගන්න පුළුවන් ඒක අල්ලගන්න නම් අපි පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕන ඔබ ඒ ලෙවල් කරානේ ඔව් මොන විශ්වවිද්‍යාලාවෙද කියලා මම කරේ ටෙක්නොලොජි තාක්ෂණ වේද විශ්වවිද්‍යාලා සබ්ජෙක්ට් තාක්ෂණ සඳහා විද්‍යාව SFT කරා ඊට පස්සේ ඉංජිනේරු තාක්ෂණය කරා ඊට පස්සේ ICT කරා මොනවද රිසල්ට්ස් C3යි දැන් ඔබ ඒ ලෙවල් කරලා C3ක් ගත්ත ඔබට සමානලට කොරියන් ඔය භාෂා විභාගෙ ඇච්චර අමාරු නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කොරියාවට යන කෙනෙක් කොහොම මට්ටමකින් ඉන්න කෙනෙක් නෙවෙයි. අසමත් කෙනෙකුත් ලියන්න පුළුවන්. එහෙම කෙනෙකුට අල්ල ගන්න පුළුවන්. එහෙම කෙනෙකුට අල්ල ගන්න පුළුවන් හරි ගුරුවරයෙක් හම්බුනොත්. හරි ගුරුවරයෙක් හම්බුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කැපවීමක් තියෙනවා. තමන්ගේ කැපවීම. ඒ කියන්නේ ඕක හරියට අප්පුඩියක් ගහනවා වගේ වැඩක්. ගුරුවරය හොඳ වෙලා ශිෂ්‍යයා අවුල් වුණොත් ඒත් බෑ. මේ දෙකම එක විදියට වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රතිඵලයක් ගන්න බෑ. සමහර වෙලාවට අපේ කොච්චර කැපවීම තිබ්බත්, අපේ උනන්දුව කොච්චර තිබ්බත්, අපිට හරි විෂය කරුණු දැනුම හරියට එන්නේ නැත්නම් අපි මහන්සිය වැඩක් නැහැ. මේ දෙක හරියටම හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න නම් ඉතින් බලන්න තියෙන එකම දේ තමයි කොහොමද රිසල්ට්. ගුරුවරේ තෝරගන්නකොට රිසල්ට් එක කොහොමද? ඔබ දැන් ලකුණු 200න් 200 අරගෙන ඉවරයිනේ ස්කිල් ටෙස්ට් එක තිබ්බත්. ස්කිල් එක නැහැ. දැන් නොවැම්බර් 3 තමයි දින දෙන්නේ. ස්කිල් එක. ඔව්. ඒකට ලෑස්ති. ඒකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. දැන් ඔබේ අවසාන අරමුණ මොකද්ද? මුලින්ම කොරියාවට යන්න හිතුවේ ඇත්තරම මගේ හීන ටිකක් තියෙනවා ඕනම. ඒ කියන්නේ අසාමාන්‍ය හීන නෙමෙයි. ලංකාවේ මගේ වයසේ පිරිමි කොල්ලොන්ට තියෙන ඒ කියන කොමන් පොදු හීන ටිකක් තමයි තියෙන්නේ. ගෙයක් දොරක් හදාගන්න එක මගේම කියලා. වාහනයක් ගන්න එක. ස්ථිරව මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න එක. ඒ තුන තමයි ඉතින්. ඒ තුන කරන්න කොරියාවට ගිහිල්ලා උපරිම කැපවීමෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන්න පුළුවන් නම් තමයි හැබැයි මේකට එන්නත් ඕන. වැඩ කරන්න පුළුවන් කියන්නේ ඔය දැනට කරන්න තියෙන වැඩ සිමෙන්ති බදාමනන එකේ ඉඳලා කරලා තියෙන්නේ. මොන අංශයේද විභාග ලිව්වේ? නිෂ්පාදන. නිෂ්පාදන අංශයේ ලිව්වේ. Right. අම්මයි තාත්තා මොනවද කරන්නේ? අම්මා රෙදි මහන වැඩ කරන්නේ. තාත්තා රෙදි විකුණනවා. මල්ලි කෙනෙක් ඉන්නවා නේද? මල්ලි කෙනෙක් ඉන්නවා. කියන්නේ ඔය දින විතරයි පවුල ඉන්නේ. ඉන්නේ ඔව්. කියන්නේ දැන් කොහොම හරි හීනට ගිහිල්ලා ඉවරයි. දැන් ඔය ඔක්කොම කරන්න පාර වෙන්න උසර් කවුද? ඉසුරු සංජුල සර්. ඉසුරු සංජුල සර් තමයි පාර ගියේ නේ. හරි අපි සර්ට සුබපදමු. ඔබට සුබපදනවා. කොරියාවට යන්න කලින් අපි අයිසරයක් මුණ ගැහෙමු. අනේ නේ. සාමාන්‍යයෙන් ලකුණු 200 200 අරගෙන ස්කිල් ටෙස්ට් එකක් ගොඩ දාගන්න එක අමාරු නෑනේ. එතකොට අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් ගෙන්න ගන්න ගත්තා කියලා කියන්නේ ඊසි.
ගෙන්දා මේ අපි සුබ වදනවා ජය වේවා හීනෙට යන්න හයියක් ලැබෙන්න කියලා ද බුලට් සුබ වදනවා ජය වේවා ද බුලට් ඉලක්කයටම